ඉතින් හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න මම අදත් ඔයාගේ ළඟට තව අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද අරගෙන ආවේ බනන ෆේෂල් එක කරගන්න ආකාරය. ඉතින් බනන කියන්නේ ගුණවත් රසවත් පළතුරක් වගේම අපේ ස්කින් එකටත් හොඳම ප්‍රතිඵල ගොඩක්ම ලබා දෙන හොඳම පළතුරක්. මේ බනන වලට පුළුවන් අපේ ස්කින් එකේ රැලි වැටීම් නැති කරන්න දෙන්න. ඒ වගේම හොඳ දීප්තිමත් කලර් එකක් ස්කින් එකට ලබා දෙන්න. ඒ වගේම බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් කරන්න. ඒ වගේම හොඳ මොයිස්චරයිසර් ගතියක් ස්කින් එකට ලබා දෙන්න. ඉතින් බනන ගෙඩිය වගේම පොත්තත් ගොඩක්ම හොඳයි ස්කින් එකට. ඔයාලා බනන ගෙඩිය කාලා පොත්ත විසි කරනවනේ. ඉතින් ඔන්න ඊට පස්සේ පොත්ත විසි කරන්න එපා. අපේ ස්කින් එකට හොඳම දෙයක්. ඉතින් මේ ෆේෂල් එක කරගන්නේ කොහොමද කියලා බලන්න එකතු වෙන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් හැමදාම වගේ මේ ෆේෂල් එකෙත් ස්ට්‍රෙප්ස් තුනයි, ඒ ක්ලෙන්සර්, ස්ක්‍රබ්, ෆේස් පැක්. ඉතින් පළමුවෙන්ම ඔයා කරගන්න ඕනි කෙසෙල් ගෙඩියක් ගන්න. ඊට පස්සේ මේක හොඳට සෝදන්න. සෝදලා පොතු ඉවත් කරලා මෙන්න මේ වගේ හතරස් කෑලි වලට කෙසෙල් පොත්ත කපා ගන්න. ෆිෂ්මිල් පොඩක් පිරිසිදු භාජනයකට අරගෙන ඊට පස්සේ අපි අර කපාගත්ත කෙසෙල් පොතු ටික මේ ෆ්‍රෙෂ් මිල්ක් එකට දාගන්න. දැන් ඉතින් අපේ ක්ලෙන්සර් එක හරි අපි බලමු කොහොමද මේ ක්ලෙන්සර් එක කරගන්නේ කියලා. දැන් ඔයා කරන්න ඕනි ෆ්‍රෙෂ් මිල්ක් එකට දාගත්ත කෙසෙල් පොතු අරගෙන හොඳට මුහුණ ෆේන්සර් කරගන්න. මේ ආකාරයට කෙසෙල් පොත්ත අරගෙන මුහුණේ කවාකාරව අතුල්ලමින් හොඳින් මුහුණ ක්ලෙන්සර් කරගන්න. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් කියන්නේ හොඳම ක්ලෙන්සර් එකක්. ඒ වගේම මේ කෙසෙල් පොත්තේ තියෙන අතුල් පැත්තේ තියෙන මේ සිනිඳු මදය හොඳින් ස්කින් එකේ ගෑවෙන්න අපි මුහුණ ක්ලෙන්සර් කරගන්න ඕනි. එතකොටයි මේ ක්ලෙන්සර් එක හරියටම හොඳින් සිදුවන්නේ. ඉතින් මෙහෙම විනාඩි 2ක් 3ක් වගේ හොඳින් මුහුණ ක්ලෙන්සර් කරගෙන ඊට පස්සේ ක්ලෙන්සර් එක සෝදා ඉවත් කරගන්න. वेटिंग स्पंज देख कि मम्मे क्लेस इवत् क्लेस स्किन एलिया कैलना देखगा पुलवांग पे अब स्क्रब मम पीछे बाजन सीन अरगन तीनवा पोत इवत् कैसेल के මේ වගේ පෙති තුනක් විතර කපා ගන්න. ඊට පස්සේ මේ ටික මේ සීනි භාජනයට දාලා කෙසෙල් ගෙඩි කෑලි සීනි ගෑවුණාට පස්සේ මේක අරගෙන හොඳින් අපි දැන් මුහුණ ස්ක්‍රබ් කරගන්න ඕනි. සීනි කියන්නේ හොඳම ස්ක්‍රබ් එකක්. ඉතින් සීනි බනන සාරයයි එකතු වෙලා අපේ මුහුණ හොඳින් ස්ක්‍රබ් කරනවා. අපි බලමු දැන් ස්ක්‍රබ් එක කොහොමද කරගන්නේ කියලා. සීනි තවරගත්ත මේ කෙසෙල් ගෙඩි කෑල්ලෙන් හොඳින් මුහුණ කවාකාරව අතුල්ලමින් හොඳින් ස්ක්‍රබ් කරගන්න.
පස්සේ ස්ක්‍රබ් එක සෝදා ඉවත් කරගන්න. ෆේෂල් එකේ අපි දැන් ඇවිල්ලා තියෙන්නේ තුන්වෙනි ස්ට්‍රෙප් එකට. ඒ කියන්නේ පැක් එකට. ඉතින් ෆේෂල් එකේ වැදගත්ම පැක් එක. ඉතින් මේ පැක් එක ගොඩක්ම හොඳයි ස්කින් එකට හොඳට ස්කින් එක දීප්තිමත්ව මොයිස්චරයිසර් ගතියක් ලබා දීලා හොඳ ලස්සන ස්කින් එකක් ලබා ගන්න පුළුවන් මේ පැක් එකෙන්. ඉතින් මම මේ පැක් එක හදා ගන්න අරගෙන තියෙනවා කෙසෙල් ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා. කෙසෙල් ගෙඩියක් කියවට ගෙඩියක්ම හොනේ නැහැ. සාමාන්‍යයෙන් අපේ ෆේස් එකට ඇතිවන ප්‍රමාණයට කෙසෙල් ගෙඩි කෑල්ලක් අරගෙන බ්ලෙන්ඩ් කරලා තමයි මම මේ අරගෙන තියෙන්නේ. මෙතන තියෙනවා කෙසෙල් බ්ලෙන්ඩ් කරාට පස්සේ මෙතන තියෙනවා කෙසෙල් ගෙඩි තේ හැඳි දෙකක් විතර. ඉතින් මම මේකට එකතු කරගන්නවා තව කඩල පිටි තේ හැඳා. තව මම මේකට එකතු කරගන්නවා මී පැණි තේ හැඳා. දැන් හොඳින් මික්ස් කරගන්න. ඔයාට තව පුළුවන් ගොඩක්ම ඩ්‍රයි ස්කින් එකක් නම් තියෙන්නේ ඔයාට පුළුවන් මේකට එකතු කරගන්න යෝගට් තේ හැඳක්. ඉතින් මගේ ස්කින් එක ගොඩක්ම ඩ්‍රයි නැහැ. ඒක නිසා මම අද මේකට යෝගට් එකතු කරගන්නේ නැහැ. ඉතින් දැන් අපේ පැක් එක හරි අපි බලමු දැන් ගිහින් පැක් එක ආලේප කරගන්න ආකාරය. හදාගත්ත පැක් එක මේ වගේ බ්‍රෂ් එකකින් හොඳින් මුහුණේ ආලේප කරගන්න. ඉතින් මේ විදිහට මම්මගේ මුළු මූණෙම මේ පැක් එක ආලේප කරගත්තා. දැන් මම විනාඩි 20ක් මේ පැක් එක මූණේ තියලා තමයි වොෂ් කරගන්න ඕනි. ඉතින් කඩල පිටි, කෙසෙල් ගෙඩි, ඒ වගේම මී පැණි දාලා හදාගත්ත මේ පැක් එක ගොඩක්ම හොඳයි ස්කින් එකට. ඔයාට පැක් එක දාන්නේ නැතුව ක්ලෙන්සර් එකයි ස්ක්‍රබ් එකයි දිනපතාම උනත් කරගන්න පුළුවන් ස්වභාවික හොඳම සත්කාරයක්. මේක පැක් එක නම් සතියක් ඇ සතියක් ඔයගේ මුහුණට දාගන්න. ඉතින් මේ සම්පූර්ණ ෆේෂල් එක ඔයාට පුළුවන් සතියක් ඇර සතියක් කරගන්න. ක්ලෙන්සර් එකයි ස්ක්‍රබ් එකයි දිනපතා මුණත් ඔයාට කරගන්න පුළුවන් හොඳම සත්කාරයක් ඔයාගේ ස්කින් එකට. ඉතින් බය වෙන්න එපා. ස්වභාවික ද්‍රව්‍ය එකතු කරලා හදාගන්න ෆේෂල් එකක්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ඔයාගේ ස්කින් එකට මේ ෆේෂල් එක කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් මේ ෆේෂල් එක කරන්න කල බලලා රිසල්ට් මටත් කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම ඉස්සරහටත් රැඳී සිටින්න මාත් සමග මේ වගේ වීඩියෝ අරන් ඉන්න මම සූදානම්. ඉතින් අහපව් දවසක තව අලුත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එහෙමනම් ගිහින් එන්නම්. සුබ දවසක්.